ஹாய் ஹாய், கோமத ஹமோட்டமா ஒன்றுத்தையும் அதாரங்காவா மே பேனாவாகி ரசம ரச போல் கிரி கேந்தேக கதாகண வேண்டிய வாழத்துக்கு பிதாகண்ண ரசேன் வகையும் குணேனுத் இத்தாமத் திகல மே போல் கிரி கேந்தேக வாழட தேவைனுவட்டு உதயர பொண்ணாத் புலுவாங் ஏ வகையும் உதய ஆஹாரியாக்கி தியலாத் மேக கண்ண புலாம் முக்கு தப்பு மேங்கிட்ட පොල් කිරි වගේම හාල් එකතු කරන හින්දා බත් තියෙන හින්දාත් ගොඩක් බඩ පිරෙනවා. ඒකෙ හින්දා උදේ කෑමක් වෙනකොටත් මේක ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ලේසිම දේ හරි ඉක්මනට හදන්න පුළුවන්. ගොඩක් වෙලාව යන්නේ නැහැ. ගොඩක් දේවල් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි පොඩි වෙලාවකින් පොඩි දේවල් ටිකක් එකතු කරලා ඔයාලට මේ වගේ උදේ කෑම එකක් හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ වගේ රසයෙන් ගුණයෙන් ඉහළ පොල් කිරි කඳ එකක් ඉක්මනින් හදාගන්නේ කොහොමද කියලා. මම මේකට අරන් තියෙනවා සෝදගත්ත හාල් කෝප්පයක්. ඔයාලට බත් කැඳ අවශ්‍ය ප්‍රමාණය හැටියට හාල් ගන්න පුළුවන්. ඒ වගේම ඕනම හාල් එකක් ගන්න පුළුවන්. මේක බ්ලෙන්ඩ් කරලත් ඔයාලට කැමති නම් හාල් එක ගන්න පුළුවන්. මං කීරි සම්බ ගත්ත හින්දා ඒක ඇට පොඩි හින්දා මං ආයි බ්ලෙන්ඩ් කරන්න යන්නේ නැහැ. ඔයාලට කැමති නම් ඒක බ්ලෙන්ඩ් කරලත් ගන්න පුළුවන්. මං වතුර වඩ කෝප්ප තුනක් එකතු කරගන්නවා. මේක අපිට ටිකක් කිරිබත් වෙන්න වගේ බෙරි කරගන්න ඕනේ හින්දා බත උයාගන්නට වැඩිය වැඩි ප්‍රමාණයක් ටිකක් වතුර තියෙනවා. මේ වගේ වතුර වඩ කෝප්ප තුනක් තියලා ඒකට ලුණු එකතු කරලා දැන් මේක ලිපේ තියෙනවා. පොල් කිරි කැඳේකේ නියම රසය ඉන්න සුදු ලුණු අපි එකතු කරන්න ඕනේ. ඒකට මම සුදු ලුණු බික් 4ක් 5ක් විතර පොඩි වෙන්න කපලා පෙති විදිහට කපලා මම මේකට එකතු කරගන්නවා. ඒත් එක්කම ලුණු එකතු කරගන්නවා. පස්සේ මේක අපි වතුර ටික හිඳෙනකන් හොඳට බත බෙරි වෙනකන් උයා ගන්න ඕනේ. දැන් මේ ලිපේ තියලා විනාඩි 5කට 8කට විතර පස්සේ චුට්ටක් හාල් ටික හිමයි කරලා චුට්ටක් හැඳි ගාලා තියෙනවා. දැන් මේ වතුර ටික හිඳිලා ඒත් මම ටිකක් ඇට තැඹිලාද කියලා පොඩි කරලා බලද්දි චුට්ටක් විතර හයිය ගතියක් මට තේරුණා. ඒකෙන් මම තව වතුර අඬ කෝප්පයක් එකතු කරනවා. ඒතර මම මේ මගේ හාල් කෝප්පෙට වතුර අඬ කෝප්ප 4ක් තමයි ඔක්කොම එකතු කරලා මේක උයාගත්තේ. තව වතුර අඬ කෝප්පයක් දාලා මේක තව ටිකක් උයා ගන්න ඕනේ. කත් එකතු කළා මම විනාඩි 5ක් විතර තියලා ඊට පස්සේ බලමු කිරි දාන්න හාල් ටික තැඹිලාද කියලා. මේ දැන් මේ වතුර අඬ කෝප්පෙත් හිඳුණාට පස්සේ දැන් නම් හොඳට බත් බෙරි වෙන්න තැඹිලා. මම දැන් මේ වෙලාවේදී මේකට හොඳ උකු පොල් කිරි එකතු කරගන්නවා. කිරි එකතු කරගන්නකොට කියන්න ඕනේ ඔයාලට කැඳේක බොන්න කැමති විදිහක් තියෙනවනේ, කැමති ප්‍රමාණයක් උකු ගතියේ. ඒ තරමට තමයි අපි කිරි එකතු කරන්න ඕනේ. ගොඩක් අය දියට බොනවා, ගොඩක් අය කන අර හැන්දකින් කන ප්‍රමාණයට වගේ මේ කැඳේක හදා ගන්නවා. ඒක නිසා කැමති විදිහකට ඔයාලට කිරි එකතු කරගන්න පුළුවන්. මම මේ විදිහට කිරි දාලා පොල් කිරි ටික නටනකන් ටිකක් තියාගන්නවා ලිපේම. මේ වෙලාවදී ඔයාලට ලුණු බලන්න පුළුවන්. ලුණු බලලා අඩු වැඩි එකතු කරගන්න පුළුවන්. විනාඩි 2-3ක් මේ වගේම ලිපේ තියලා හොඳට කිරි ටික නටව ගන්නවා. මේ වෙද්දි මගේ කිරි ටික හොඳට නටනවා. සුදු ලුණු ටික හොඳට තැඹිලා, බත් හොඳට තැඹිලා මේ විදිහට හරීම ඉක්මනට මේක හදාගන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් තියෙන අයට නම් ගොඩක්ම හොඳයි උදේට මේක බොනවා නම්. මේ විදිහට ලුණුත් බලනවා. ලුණුත් මට ආයේ දාන්න ඕනේ නැහැ, ගානට තිබුණා. ඉතින් පොඩි බබාලට වගේ මේක දෙනවා නම් තලයට ටිකක් වගේ එකතු කරන්න පුළුවන්. එයාලට තව ටිකක් පෝෂණ ගුණය වැඩි කරන්න ලිපෙන් බාන අවස්ථාවේදී තල ටිකක් එකතු කරන්න පුළුවන්. ඉතින් තේ එකක් වෙනුවට උදේ කෑමට මේක අනිවාර්යයෙන්ම හදලා බලන්න. හරිම ගුණ කෑමක්, හරිම රස කෑමක්. ඉතින් සුදු ලුණු කන්න තිය අය ඉන්නවා නම් මේ විදිහට හදලා එක දවසක් කාලා බලන්න ඔයාලත් ආස වෙයි. සුදු ලුණු වල සැර රහයන්නේ නැහැ, කිරි රසක් නේ මේකත් එක්ක කනකොට එන්නේ. එහෙනම් හරිම රසයි. නොකන කෙනෙක් වුණත් ආයෙ ආයෙ ඉල්ල ඉල්ල කන තරමට මේක රසයි. ඉතින් දැන් මම මගේ පොල් කිරි කැඳේක අද හදලා ඉවරයි. මම දැන් කැමරට ගන්න භාජනයට මේ වගේ දාගන්නවා.
ඔයාලට කැමති ප්‍රමාණයකට මේක උකු දිය ප්‍රමාණය හදාගන්න පුළුවන් කිරි එකතු කරන ගන්න විදිහෙන් මම කැමති මේ මම ආස මේ විදිහට කන්න හැන්දකින් කන ප්‍රමාණයට තියාගන්න මම දැන් මේකට තව දෙයක් එකතු කරනවා ඒක ඔයාලට කැමති නම් එකතු කරගන්න පුළුවන් ඔයාලා එහෙම කාලා නැත්තම් කාලා බලන්න හරිම රසයි මේ විදිහටත් නිකන් කන්න පුළුවන් ඒත් රසයි මම තව මේකට ටිකක් හකුරු එකතු කරගන්නවා හකුරු ටිකක් හීනියට කපාගෙන මෙන්න මේ විදිහට චුට්ටක් එකතු කරගන්නවා එතකොට තවත් රසයි මේ විදිහට කාලා පොල් කිරි කැඳ කාලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කාලා බලන්න හරිම රසයි පොඩි අයට දෙන්න වගේ නම් ගොඩක්ම හොඳයි යාලා කොහොමත් කැමතිනේ පැණ රසට හකුරු හැපෙනකොට කන්න ඉතින් මෙන්න මේ වගේ තමයි මම මගේ පොල් කිරි කැඳ එක හදාගත්තේ හරි ලේසි හරික්මන්ට හදාගන්න පුළුවන් හරිම ගුණ කෑමක් ඔයාලත් හදලා බලන්න ඉතින් අදත් මගේ වීඩියෝ එක බලපුවාල හැමෝටම ගොඩාක් ස්තුතියි මතක් කරනවා ආදරෙන් channel එක subscribe කරලා නැත්නම් තාමත් ඔයා channel එක subscribe කරන්න මේ වීඩියෝ එකට කැමති නම් ඔයා වීඩියෝ එක like කරන්න හෙටත් තව වීඩියෝ එකක් අරගෙන එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්